వాటి సంగీత అతరిన్నత్తిన తోరగాన్నా దగ్గర ఔ కాలే గత కరాన్న කියලා එහෙම කැමති කෙනෙක් නැද්ද ලවන් මම ශනුද්‍රිදාසේ ඇත්තටම මම ඉතින් රංගපානම කට් කියාම කට් කිව්වහම කට්widetilde ඒ කියන්නේ ඇත්තටම මහනවා මේ ඇයි බඳින්නේ නැත්තේ ඇයි එහෙම කරන්නේ ඉතින් ගොඩක් ගීත නෝ බඳින්නේ නැත්තේ කියලා ඔව් ඒක Hi, Lavan Abhishek. Api aawa. Hello. Aa shooting gihin enaga wang ne? Shooting gihin enaga wang. Danna me inne. Danna me inne kiyala mata aranchana aa ehem pita una kiyala. Bag e thiyala katha karanawada naththa bag e aragena ma katha karanawada ussagena. Tiya maansi nan thamai katha karunu. Enam bag e tiyanne ko. Lavan Abhishek. Mon lawan kila kataran tapi sih kila kataran. Kamu tuh dia kima deka mau sama tau kan? Lawan, atur mau ke bahasa kira? Kian kamu tuh deh. Bukan, bahasa sih pahai. Bisa pahai? Kodi kolek tau nih. Lawan, ya lama kayak mau akarshin deh wedi nih. Kodak kima kima nih. Oh, dana ada? Mama sama ane ngeliat gigi paman manginut tahan nih. Lawan na yang dulu ada, lawan na yang dulu ada foto ya kagak nasa iya lah. ඒ වගේ එළියට ගිහම තමයි තියෙන ප්‍රතිචාර කොහොමද? අතන ගොඩක් හොඳයි තවන්නේ පොඩ්ඩක් ඔය ගියත් ඇවිල්ලා ගොඩක් කට්ටිය කතා කරනවා ගොඩක් ෆොටෝස් ගන්නවා මම හිතනවා ඒක හැමෝටම ලැබෙන්නේ නැති දෙයක් ගොඩක් කට්ටිය කියන දකින්න දා. ඉතින් මාත් තීම දැක්ක සමහර කාලවලදී ඉතින් ඒක හදන්නලා. ඒ කියන්නේ ඔය රඟපාන හින දැක්කා. රඟපානවත් නේ මගේ හිතේ පොඩි කාලේ තමයි මම ડોක්ටර් කෙනෙක් වෙන්නවත් එහෙම මොකුත් නෑ ඩයක් තිබ්බේ මම සිංගර් කෙනෙක් ෆේමස් මල්ලිද කොහමද අයියලා දෙන්නගෙන් ඔයාලට ලැබෙන උදව් මේ ශේෂ්ත්‍රයේ ගොඩක් උදව් හැමෝම ලොකු අයියා කියන්නේ ශාරක දිශ අපේ ගාමික රොකී වගේ හතුරට ඉන්නේ හැබැයි අයියා මේ එයාගෙන් ලොකු දේවල් මහාන් වෙන පොඩි කාලේ දැන් එයාගේ මනිත් අයියාත් මියුසික් කරන්න බෑන්ඩ් එකක් ඉන්නේ එයාගේ වගේම තාත්තගේ අම්මගේ හැමෝගේම ඒ විදිහට හම්බුනවා ලවන් නෝ දන්නවද ගොසිප් එකක් විදියට සාමාන්‍යයෙන් ඔය සංගීතය පටන් ගත්ත කාලෙම මේ ගොඩක් අය මං අහගෙන කියනවා එයා ගීත් මතක තමයි ආලු එයා ගීත් මතකේ ෆෑකක් තියෙනවා ගොඩක් කට්ටිය ඇත්තටම මේ කැමතියි ලතින් මොකද සම්හාර කට්ටිය ඇත්තටම කතා ජීවත් වෙනවා ඒ කියන්නේ ඇත්තටම අහනවා මේ ඇයි බඳින්නේ නැත්තේ ඇයි එහෙම කරන්නේ ඉතින් ගොඩක් කට්ටිය ගීත් නෝ බඳින්නේ නැත්තේ කියලා ඔව් කියන්නේ යාලා ආසයි එදේ වෙනවා ඉතින් දැන් ගොඩක් කට්ටිය ජීවත් වෙනවා ඒ කතාවේ ඒ වගේ ගොඩක් ඇත්තටම ලවන් නෝ ගීත් මට කැමති නැද්ද? කැමති නෑ මම ඇත්තටම හොඳ යාළුවෙක් මං ඊට කලින් ඉඳන් යාව හම්බෙලා අපි වැඩ කරලා තියෙනවා ටීවී කමර්ෂල්ස් වලින් නේද? ඉතින් ඒක උදම් මගේ යාළුවෙක් හොඳ ඉතින් ඒ නිසා මට ගොඩක් දීසුන ඇප් එක ළඟපාරන්න. ඒ කියන්නේ සමාජ සාමාන්‍ය අයිටම් ටැග් එකෙන් තියාගන්න බෑ දන්න කෙනෙක් එක්ක ඒක බලන්න. හැබැයි මට එහෙම ප්‍රශ්න වුණේ නෑ මං යාළුවෙක් නිසා මගේ යාළුවෙක් නිසා ලීසින් ඉලෙක්ට් එක ගන්න පුළුවන්. ගීත්ම වගේ කෙනෙක් වාගේ ලයිෆ් පාර්ට්නර් කරගන්නවා කැමති නැද්ද? මං කියන්නේ ගීත් මගේ කැරක්ටර් එක අපි දකින විදිහට සාමාන්‍ය ජීවිතය දන්නේ නැහැ. දඩකාර, දඩබ්බර කෙල්ලෙක්. ඔව්. ඒ වගේ කෙනෙක්ට කැමති නැද්ද? මට තේරෙන්නේ නැහැ. ගීත්ම වගේ කෙනෙක් ඔයාගේ ජීවිතේ පාර්ට්නර් විදිහට ඔයා කතාවේ චරිතෙද නැත්තම් සාමාන්‍ය ජීවිතේ. ඔය ඉතින් ඒක ටිකක් වෙනස් විදිහෙන් මම කියන්නේ. හරි ලේසින් ප්‍රශ්න වලට උත්තර දෙනවා ටිකක් පැනලා යනවා වගේ. ඔයාට රඟපාන්න හම්බුනොත් ඔය චරිතයෙන් එහාට ගිය දුෂ්ට චරිතයක් මේ චරිතය ඔයා අවිහිංසක හරි ආදරණීය සහෝදරත්වයෙන් පිරුණු හොඳ ආදරවන්තයෙක් නේද ඒව ඊට බැහැරව ඔයාට චරිතයක් හම්බුනොත් දුෂ්ට චරිතයක් බාර ගන්නවද අනිවාර්යෙන් කරන්න ඕනේ නේද මේ කියන්නේ හැබැයි ඔයාගේ මූණ එහෙම දුෂ්ටකමක් පේන්න නැහැ නේ ඒ වෙලාවේදී මම හදාගන්නේ කොයි වගේද හදාගන්නේ අපිට පේන්නේ නැහැ නපුරු විදියට නපුරක් නම් කවදාවත් පෙන්නලා නැහැ. නපුරක් පෙන්නලා නැහැ. මගේ පෙන්නලා නැහැ ඉතින් මම නපුරු නැහැ කියන්නේ. මම නපුරු නැහැ. ඔයා ගොඩක් රඟපාන්න කැමතිම ඇක්ට්‍රස් කවුද? ගීත් මාරුණාම?
ඔයාට හම්බ වෙනවා ශනුද්‍රිත් එක්ක ඉදිරියේදී නාට්‍ය රංගපාන්න. හැබැයි සමහරලාට ඔයාට සංගීතය අතරින්නත් වෙනවා. තෝරගන්නවා දෙක. අතරින්නත් වෙනවා. ඔව්. නෑ. කොහෙත්ම නෑ. පටන් ගත්තදී මම එක හරියටම ඒකට මම වැඩි මගේ හැමදේම කැප කරනවා ඒකට. පටන් එක. ලංකාවේ ඔය දකින්න විදිහට සරාගීම නිලිය කවුද? සරාගීම. නැද්ද? ලවන් දකින්න විදිහට නැද්ද? නෑ. නෑ. ලංකාවේ ඔය කැමතිම නිලිය කවුද? චනුද්‍රි ඒගලන් ඇරුණාම? මම සමන්ලි අපරේ. කවුද සමන්ලි ෆොන්සේකා? හොඳයි. ඔයා ගොඩක් ඇසුරු කරන්න ඔයාගේ හොඳම යාළුවා කවුද කියලා ඇහුවත් යාළුවා ඇත්තටම මට කෙනෙක් කියලා නෑ ඇත්තටම පන්ති යාළුවෙන් ඉස්කෝලේ පිටිකාලේටම යාළුවෙක් ඉන්නවා ඉතින් ශේෂ්ත්‍රි නෑ ඉස්කෝලේ කාලේ ගන්න පොඩ්ඩක් ආවා ඉතින් යාළුවව දැන් ඇත්තටම හම්බෙන්නේ නෑ ගොඩක් කට්ටිය රට ඉන්නව දැන් මගේ ළඟම ඉන්නේ ඇත්තටම සංගීතය අපේ ඉන්න කට්ටිය ඒ කෙනෙක් කියන විශේෂයක් නෑ හැමෝම සහෝදරයෝ වගේ ඉතින් හැමෝම ගොඩක් ඇත්තටම කාලේ ගෙවන්නේ යාළුවත් එක්ක යාළුවත් එක්ක තමයි ඉන්නේ ඔයා ඇසුරු කරන අයගේ මේ ශේෂ්ත්‍රයාගේ සමහරලාට හම්බෙනවා ඇති අපේ ශේෂ්ත්‍රී අපිට එක දිගට වැඩ කරන්න වුණාම එක එක විවිධ පුද්ගලයන් හම්බෙනවනේ දකින්න අකමැති කියලා එහෙම ගුණාංග තියන අය නැද්ද කියන්නේ සමහර වෙලාවට ඔයාට නොදැනුවත්ව ඔයත් එක්ක ඉරිසියා කරන අය ඉන්න පුළුවන් ඔයත් එක්ක තරහා ඉන්න පුළුවන් දැනෙලා නැද්ද එහෙම අය ඇත්තටම නෑ එහෙම හිතේ තියෙන ඇති මම දන්නේ නෑ ඒවා මේ එහෙම ගොඩක් එහෙම හම්බෙලා නැහැ ඒත් එක්ක ළඟින් ඉන්න හැමෝම මගෙත් එක්ක ගොඩක් යාවේ මුතු ලවන් කියන්නේ හරි නිහතමානී චරිතයක් මම දකින විදිහට මේ අවුරුදු ගානට වෙනස් නොවුන රංගන ශිල්පියෙක්. හැබැයි ඒක හැමෝගෙම මම දකින්නේ හොඳ ගුණාංගයක්. ඔබෙන් දකින ඒ ගුණාංගය අනිත් නළුවන්ගෙන් දකින්න හරි අපිට දකින්න නොලැබෙන දෙයක්. මොකද හිතන්නේ ගැන? මම ඉතින් රඟපානම කට්ටිවම කට්ටිමු. ඒ කියන්නේ මම ඊට පස්සේ සාමාන්‍ය ජීවිතේ රඟපාන්නේ. ඒ මගේ හැටි වෙන්නේ නැති ඉතින් ඒක තමයි කොම හේතුව. ඔයා හිතනද ඔයා වගේ පුද්ගලයෝ ඉන්නා කියලා ඇසුරු කරන්න හරි. අනිවාර්යෙන්. මගේම යාළුවෝ ඉන්නවා. මම වගේ ගේමින්. මම ගරන් දන්නේ හරි හොඳයි. ඔය නිදහස වලට යන්න කැමතිම කොහෙද ලවන් ලංකාවේ? ලංකාවේ. ඔව්. ලංකාවේ. මම ආසයි බණ්ඩාර වල පැත්තට යන්න. ඒ දින ක්ලයිමේට් එකත් එක්ක. බණ්ඩාර වල කැමති රසයක දිලට ඇත්තටම ආසනේ අපි පොළොවේ ඉතින් පොඩ්ඩක් රස්නේ. ඒ නිසා මම ආසයි පැත්ත මොදේ බණ්ඩාර වල ඉඳත්. ඔයා අහන්න ආසම වචනේ මොකක්ද? වචනේ. නෝ. ආසම වචනේ. හා බෑ පුළුවන් නෑ ඒ වගේ වචන වලින්. හා කියන දේ ආසයි. ඒ කියන්නේ බෑ කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් ඒක ඇත්තටම නෙගටිව් නේද? නෙගටිව් නේද? හරි. ඔයා සාමාන්‍යයෙන් කාලය ගත කරන්න කැමති මේ අලුත් එක්කද නැත්නම් ගෙදර අයත් එක්කද? දෙකම ඇත්තටම මම මේ ඒ දෙකම කරනවා මම ගොඩක් වෙලා ඉන්නේ මම ගෙදර අයත් එක්ක එහෙම නැත්නම් යාළුවොත් එක්ක. යාළුවොත් එක්ක ඇත්තටම ගෙදර අයත් බැරිම යාළුවොත් එක්ක ඉඳිනවා. කාලය ගත කරන්න කියලා එහෙම කැමති කෙනෙක් නැද්ද ලවන්? නෑ. ඇත්තටම නැන්ද? ඔව් නෑ. කෝ බලමු මොන? නෑ. නෑ. ඒ කියන්නේ කාටවත් ආදරය කරන්නේ නැහැ. ඔව් ආදරය කරනවා ඒක. ආදරය කර හැමෝම ආදරය කරනවා කියන්නේ. මම ආදරය වගේ විශේෂ කෙනෙක් නෑ. විශේෂ කෙනෙක් නෑ. හොඳයි. ලවන් අම්මා තාත්තා සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා ශේෂ්ත්‍රය ගැන ගොඩක් පළපුරුදු තියෙන සංගීතඥයෙක් සංගීතවේදියෙක්. ඔයාලට කොහොමද ඒ ගුරුහරුකම් ලැබුණේ? ඔය ඇත්තටම මේ හැමදේම තාත්තා නිසා තාත්තෙන්ද පොඩි කාලේ ඉඳන් අපි ගිටාරස් ගේනවා මම තාත්තට ඒක ලොකුම බලන් ඉන්නවා අපේ දිහා හොඳට බලන් ඉන්නවා ඇත්තට ඒක නෙවෙයි දන්නේ දේවල් අහනවා මෙතනින්
දාන හේතුව තියෙනවා. ඔයා ප්ලේ කරද්දී අපිත් ආසයි අහන්න. ප්ලේ කරමුද? අපි යමු. හරි යමු අපි. ඔයා ආසම ගායකයෙක් ඉන්නවද ගීතයක් තියෙනවද ළමයි? මම ආසම ගායකයෙක්. ආසම ගායකයෙක් ඉන්නවා. එක්කෙනෙක් කියන්න බලන්න. සාමාන්‍යයෙන් ලවන් අන්න එක තමයි ඔයගේ මං කියන්නේ ඉස්සෙල්ලත් කිව්වා වගේ දැන් මෙතන වෙන කෙනෙක් හිටියන සමාඩ කියන්න පුළුවන් මං කැමැතිම කියලා ගොඩාක් සීනිය ආටිස් කෙනෙක් නමක් කියන්න පුළුවන් නමුත් ඒ වෙනස තමයි ඔයගේ අපි කැමැති සින්දුවක් කියපු කියව මම කියන්නම් අන්තිම වෙලාවේදී අවුට් වුණ අපේ සංගීතයන් සින්දුව ඉතින් මම වර්සයක් කියන්න ආදරේ කියලා ලවන් සමහර විට ගෑල්ලාමේ හිතන්න පුළුවන් අනේ මට ලවන් අයියා වගේ කෙනෙක් ලැබුණොත් අනේ මට ලවන් අයියා හම්බුනොත් මට ලවන් වගේ කෙනෙක් හම්බුනොත් කියලා ලවන් ගෑල්ලාමේකින් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ක්වොලිටීස්ද ආදරේ කරන්න ආදරේ කියන ඒවායි ආදරේ නිහතමානී වෙන්න ඕනේ ඒ වගේම රොයල් වෙන්න ඕනේ කියන දේ අහන්න ඕනේ ඉතින් ලස්සන නැත්ත ඕනේ ලස්සන කියන්නේ මගේ හිතේ තියෙන මම කොහොමද කියන්නේ ඒක නෝ මම ආසයි පෙනුම දැනගන්න ලවන් කොණ්ඩේ දිගද සුදුද කොණ්ඩේ දිග සුදු මම දන්නේ හිත මම ඔයාට ඒ හිතේ තියෙන රූපය චිත්‍ර කරන්නේ ලවන් ඔව් නේ ඒක අදහස මම ඒක කරනවා ඒකට මට පෙන්වන්න පුළුවන් යා කියලා මේ වගේ වෙලාවදී ලවන් කන්න කැමතිම මොනවාද නම් ගොඩක් දේ අතර මම දක්කන්නේ ඊට අමතරව බර්ගර්ස් කන පෙනුමක් නෑ ලවන් හැබැයි එහෙම දෙයක් තියෙනවා මොකද අපි මහන්සි වෙනවා නේද මම අහනවා එහෙම දෙයක් තියෙනවා මම එහෙම මහත් වෙන්නේ නෑ කෑම කියලා ලොකුට කන්න අකමැති මොන හරි දේවල් තියෙනවද අච්චාරු ගන්න ආස නැහැ අර අච්චාරු කියන්නේ කෑමට හදන බත් වලට හදන අච්චාරු අච්චාරු කන්න මොකද මම පොඩි කාලේ අර රටකේ කාමර වමනිගේ එදායි දැන් මම තාම කටේවත් කියලා නෑ මට සුවඳ ආවත් ඇති හොඳයි ලවන් ඔයාට චිත්‍රපටයක රඟපාන අවස්ථාව හම්බ වෙනා බොලිවුඩ් වල බොලිවුඩ් වල ඔව් ඔයාට තෝරගන්න කියනවා ඇක්ට්‍රස් කෙනෙක්ව කවද තෝරගන්නේ ඇක්ට්‍රස් වගේ ඓශ්වර්යාවගේ ලොකු වෙන්නේ නේද ඓශ්වර්ය ගැලපෙන්නේ නැහැ වගේ නේද තව ලාබාල කෙනෙක් ඒ කියන්නේ ඓශ්වර්යට කැමති නේ මම නම් මතක නැහැ ඒක කවුද දීපිකා පදුකොන් ප්‍රියංකා චෝප්‍රා දීපිකාට නේද දීපිකාට මට හිතෙනවා දීපිකාට කැමති කියලා ලවන් සල්ලි කොච්චරක් තියනවද දැන් මොලිගාව ඔව් මං ඒක බැලුවේ නෑ මං ෂෙප් එකේ තියෙනවා සල්ලි ඉතුරු කරනවද ඔව් ඒ කියන්නේ පුළුවන් මම පුළුවන් විදියට මං කාලා බීලා ඇඳලා ඉන්න ඕන විදියට ඉඳලා පුළුවන් ගන්න මං ඉතුරු කරනවා ලවන් කෙනෙක් ගොඩක් අනවශ්‍ය වේදම් කරන කෙනෙක්ද? යාළුවොත් එක්ක එළියට යන්න කන්න බොන්න? ගොඩක් වැරදි විදියට නෙමෙයි. හැබැයි කොල්ලෙක් විදියට වේදම් කළා කාලා බීලා ඉන්න ඕන විදියට මම. ලවන් හිතන විදියට ජීවිතේ සරසම්පූර්ණ වෙන්නේ සල්ලි වලින්ද? සමහර කට්ටිය කියනවා සල්ලි ඉස්සරව වැඩන්නේ. හැබැයි නෑ සල්ලි දිනත් උන බලන් ගියාම හැමෝම මේ කරන්නේ සල්ලි නිසා. ඉතින් ඒක තියෙන්නත් ඕනේ. ඒක තියෙන්නත් ඕනේ මම කියන්නේ. සල්ලි තියෙන්න ඕනේ. සල්ලි හම්බ කරන්න ඔයාට අවස්ථාවක් හම්බ වෙනවා ලොකු ව්‍යාපාරයක් කරන්න මේ රංගනය සංගීතය හැමදේම අත්හරින්න වෙනවා
කරනවද කියලා ඔව් නෑ ඒ කියන්නේ මට මං කරන මං ආසෙ මේ දැන් සංගීතේ මියුසික් වලින් මට එහෙම සල්ලි හම්බෙන්නේ නැත්තම් මං ඒක තෝරගයි ඒක මං ආසෙදී මගේ ඒකනේ රංගනයෙන් දැන් ගායන ශිල්පියෙක් විදිහට හොඳට හම්බ කරනවා. හොඳට මම මගේ වයසට මම හොඳයි කියලා හිතනවා කියන්නේ. මම දැක්ක වෙන අවුරුදු 25ට මම හිතන්නේ නැනම් හොඳ සල්ලිකාරෙක් මේ වෙනකොට. ලවන්ට ගොඩක් දුක හිතෙන දවස මොකද? ඩ්‍රීම් ස්ටාර් මම 14 ගැටින්. කොලා කොච්චර දුක හිතුණාද? ගොඩක් ඉතින් මං හිතුවනේ එතනින් මට කැඩෙන්නේ කියලා. ඒ කියන්නේ ලවන් හිතුවා ඩ්‍රීම් සවේ කියලා අවුරුද්දේ. කරා මට අගට ගියා. හිතේ ඉතින් මම ෆයිනල්ස් එන්න. තරහක් ආවේ නැද්ද? නෑ. ජජස්ලත් එක්ක? නෑ නෑ. පොඩි කංගාව ඇයියේ. ඒ වෙලාවට ඉන්නේ බලන් ගියා හොඳට. ඔව් සමහර වෙලාවට එදා ඩ්‍රීම් ස්ටා වුණා නම් අද මේ විදි වෙනස් වෙන්න තිබ්බ ලවන්. අනිවාර්යෙන් මං වෙනස් වෙන්න තිබ්බ අනිවාර්යෙන්. ලවන්ට ගොඩක් සතුටු හිතුන දවස මොකද්ද? අද වෙද්දි ලවන් කියන්නේ ලංකාවේ ගඩක් ජනප්‍රිය චරිතයක් නළුවෙක් ගායකෙක් නේද ලවන්ට මොකද හිතෙන ලවන් ගැන ඇත්තම සත්‍යය කියලාම තියෙනවා ඇත්තටම මම මහන්සි වුණා මේ හැමදේටම ලවක් කියන මට එකපාරම මේ ඔක්කොම එකපාරම දී පාත් වුණා නෙමෙයි මම ඒක ස්ටයිල් මම බෝගිය ගැට මේ රැකේ අක්කරා මම මේ ඉවෙන් මැනේජ්මන්ට් කපලෙක් මම ගිය අවුරුද්දක් විතර එතකොට එතන තනියෙන් හිටියේ මම තනියම කාලා බීලා රෙදි හොදගෙන එනවා. ඒ අතර මියුසික් එක කළා මම ඉතින්. රෙදි හොදගෙන හිටියා? අනිවාර්යයෙන්. කෑමක් හදුවද? ඔව්. නෑ. ඒ කියන්නේ අපි ඉතල කට්ටිය කොහොම මේ ඉන්නේ අලින් මේ ගාමතර. ඉතින් මම තනියම හැමදේම කරගත්තා අවුරුද්දක්. ඊට පස්සේ තමයි මම දැන් යාළුවන් ගෙන්න ගෙන හුන්නේ. හොඳයි. ලවන්ගේ හැමදේම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ලවන්. ගොඩක් සතුටුයි. ලවන් මම යද්දි හැමදාම කෙනෙක්ගෙන් මතක හිටින දෙයක් අරගෙන යනවා. මේක මම ඇල්බම් ගිල්ලකට එකක්. මේක. ඔකේ. Thank you ලවන්. See you. See you. ආයෙත් මරතුන් හරියන්නේ නේ. අනිවාර්යෙන්.